අදත් මම ඉංග්‍රීසි වීඩියෝ එකක් අරගෙන ආවා ඉංග්‍රීස් ලයික් අ බොස් YouTube channel එකකින්. අද මම කතා කරන්න යන්නේ idioms. ඔගොල්ලෝ අහලා ඇති සමහරට අහලා තියෙන මොනවද idioms කියන්නේ කියලා. අද මම මෙන්න මේ idioms වලින් food related idioms ටිකක් තෝරගත්තා. ඒ කියන්නේ මේ ආහාර සම්බන්ධව ආහාර ගැන කතා කරන idioms. මේවා ගොඩාක් අපිට idioms ගොඩාක් අපිට දකින්න ලැබෙනවා. මේ වගේ මේක කොටසක් තමයි food related ඒවා. ඒ වගේමත් මම ටිකක් තමයි තෝරගත්තේ. හරි. අපි පළවෙනි idiom එක බලමු. ඔයා මේක අහලා ඇති ගොඩක් වෙලාවට. මේක ගොඩක් famous එකක්. ඔයා movies වල එහෙම movies බලනවා නම් මේක ගොඩක් වෙලාවට අහලා ඇති. මේකට කියන්නේ piece of cake. මෙන්න මේක piece of cake. Piece of cake කියලා කියන්නේ මොකක්ද? කේක් කෑල්ලකටද? ඔකේ කෑල්ලකට piece of cake කියලා කියනවා. නමුත් piece of cake කියලා idiom එකක් විදිහට කියන්නේ මොකක් හරි easy දෙයක්, lazy දෙයක්. මොකක් හරි අපි හිතමු කවුරු හරි කියන වෙලාවෙලා that exam was a piece of cake. That exam එක lazy, ගොඩක් lazy කියලා කියනවා. ආයි තව කවුරු හරි කියන්න පුළුවන් මම කියන්න පුළුවන් fixing computers is a piece of cake for me. يعني මට computers හදන්න computers කැඩුනහම හදන එක lazy දෙයක්. අන්නේ වගේ මොකක් හරි lazy දෙයකට අපි කියනවා piece of cake කියලා. හරියට හිතන්න නිකන් cake කෑල්ලක් කනවා වගේ. cake කෑල්ලක් කන එක අමාරු වැඩක් නෙමෙයි. මුකුත් හයිය කැලි නෑ. එහෙමම කාලා දාන්න තියෙන්නේ. ඒ නිසා ඒකට කියන්නේ piece of cake lazy දෙයකට. හරි. අපි බලමු next word එක. next word එක තමයි couch potato. අර පේන ඇති මේ couch එක potato වල දෙකක් මෙතන වාඩි වෙලා ඉන්නවා. couch potato කියලා කියන්නේ lazy person. ඒ කියන්නේ කම්මැලි කෙනා. කම්මැලි අය තමයි කවුච් වල ඉඳගෙන ඉන්නේ හැම වෙලාවෙම. කවුච් වල ඉඳගෙන ඉන්න ඕන වෙලාවට ඉඳගෙන හිටියට කමන්නේ. හැම වෙලාවෙම කවුච් එකේ ඉඳගෙන ෆෝන් එක දිහා බලාගෙන ටීවී බලනවා එක්ක නිදාගෙන අන්නේ වගේ කෙනෙකුට කියන්නේ ලේසි. ලේසි අය කියලා. ඒගොල්ලෝ මේ කවුච් එකේ ඉඳගෙන ඉන්න කැමති. කවුච් කියලා කියන්නේ අපි සෝෆා. සෝෆා කියන එකට මේක මේ කියන්නේ නෝත් ඇමරිකන් වර්ඩ් එකක්. කවුච් කියන්නේ සෝෆා එකට. ඒ වගේ ලේසි අය. ඔයගොල්ලන්ගේ යාළුවෝ අතරත් ඇති මේ වගේ කවුච් පොටේටෝස්ලා. ඒ අයිට කියන්නේ කවුච් පොටේටෝ කියලා. මුනටම කියන්නේ නැපා. හරි. අපි ඊගාව වර්ඩ් එක idiom එක නැත්නම් බලමු. No one's cup of tea. හරි. මෙතන දාන්න පුළුවන් not my cup මේ once කියන එකට not my cup of tea. It's not your cup of tea. මේක ඕන එකක් දාන්න පුළුවන්. Not my cup of tea or your cup of tea or anything. It's not his cup of tea. ඒ කියලා කියන්නේ මොකක් හරි දෙයක් මම enjoy කරන්නේ නැහැ. I don't enjoy it. I don't like it. It's not my cup of tea. Reading books is not my cup of tea. I don't like reading books. I don't enjoy it. Like that. Someone might say කවුරු හරි කියන්න පුළුවන් watching horror movies is not my cup of tea. ඒ කියන්නේ horror movies, ඒ කියන්නේ බය හිතෙන films බලන එක මගේ cup of tea එක නෙමෙයි. ඒ කියන්නේ මම මේක enjoy කරන්නේ නැහැ. මොකද මම බලපුවාම සමහර අය බලපුවාම රැට බය හිතෙන හීන පේනවා. අන්න ඒ වගේ අය කැමති නැහැ horror movies බලන්න. So watching horror movies is not my cup of tea කියලා කියන්න පුළුවන්. හරි. ඔයත් මේ වගේ මේ මේවා අහගෙන ඉඳලා ගැළපෙන තැන් තියෙනවා නම් ඔයත් දාලා බලන්න. පොඩ්ඩක් වැරදෙනවා වගේ හිතනවා නම් මට ෂුවර් නැත්තම් පොඩ්ඩක් Google search කරලා පොඩ්ඩක් හොයලා බලන්න idiom එක ගැන. ඒකල්ල ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊගා විදිය idiom එක තමයි මේක නම් අහලා නැතුව ඇති ගොඩක් කලාවට මේක මේකට කියන්නේ ඉන්න pickle කියලා. ඉන්න pickle කියලා කියන්නේ ඔයා මෙන්න මේ වගේ දැගල් තියෙනවා නම් මේවට කියන්නේ pickle jar කියලා. Pickle jar කියලා කියන්නේ අපි ලංකාවේ හදන්නේ අච්චාරු අච්චාරු බෝතලයක දාලා කාලයක් වහලා තියෙනවා නේද මේක හිර කරලා. හිතන්න බලන්න මෙන්න මේ වගේ බෝතලයක් ඇතුලේ ඇත්තටම ඉන්නුනොත් කොහොමද කියලා. ඇත්තටම ඉන්න වෙන්නේ නැහැ කාටවත් බෝතලයක් ඇතුලේ. නිකන් හිතලා බලන්න කොච්චර නිකන් එතන හොඳ නැහැ නේ. ඒක නිකන් හිර වෙලා රස්නියයි. අන්න ඒ වගේ එක. ඒ කියන්නේ බෑඩ් සිටුේෂන් එක. මොකක් හරි නරක සිටුේෂන් එකක්. නරක සිටුේෂන් එකේ ඉන්නවට තමයි කියන්නේ ඉන්න pickle කියලා. අපි හිතමු මොකක් හරි ඔයා ගමනක් යන්න යනවා. කාර් එකේ ටයර් එකක් යනවා. මොකද වෙන්නේ? ටයර් එක මාරු කරගන්න පුළුවන් වැඩි ස්පෙයර් වීල් එකක් තියෙනවා නම් එහෙම නැතිනම් ඒක වෙන ප්‍රශ්නයක්. ඔයාට කරන්න කාර් එකෙන් බැහැලා ස්පෙයර් වීල් එක දාලා විනාඩි 15ක් විතර යන වැඩ. ආ කැමතිද ඔයාලා හැත්ති වෙලා දැන් ගමන යන්න ආවට පස්සේ මේ මැඳුම් වල අත්වල මංජන් ටිකක් ගාගෙන ටිකක් දූවිලි ටිකක් ගාගෙන වැඩේ කරන්න. කැමති නැහැ ගොඩක් අය. අන්න ඒ වගේ කට කියන්නේ බෑඩ් සිටුේෂන්. I'm in a pickle. I'm in a pickle. මතක තියාගන්න. හරි. ඊගාව idiom එක තමයි take with a pinch of salt. මේක නම් ගොඩාක් famous එකක්.
ඔයාට සමහරවිට ඔයා දන්නව ඇති මේක දැනගන්න ඕන එක මේක තමයි take with a pinch of salt කියන්නේ ලුණු ටිකක් එක ගන්න කියලා කියන්නේ මේකේ මොකද්ද තේරුම ඒ කියන්නේ I don't fully believe it ඒ කියන්නේ මම මේ මෙයා කියන දේ මොකක් හරි පුද්ගලෙක් කියන දෙයක් මම විශ්වාස කරන්නේ නැහැ පොඩ්ඩක් මෙයා වැඩි කරලා කියන්නේ take with a pinch of salt පොඩ ලුණු ටිකක් එක ගන්න සිංහලෙන් කියන්න බෑ ලුණු ටිකක් එක ගන්න කියලා මේක ඉංග්‍රීසි වල විතරක් තියෙන එක. ඊටම කවුරු හරි කෙනෙක් ඉන්නවා එයා හැමදේම නිකන් වැඩි කරලා කියනවා. එයා කොහේ හරි ට්‍රිප් එකක් ගියත් එයා ඔක්කොම ලුකු ඇඩ්වෙන්චර් එකක් ගාද ඇඩ්වෙන්චර් එකක් වගේ ඒක නිකන් වැඩි කරලා කියනවා. මම තමයි ඔක්කොම කරේ මේ ඒ වගේ හැමදේම වැඩි කරලා කියනවා. එතකොට දන්නවා එයාගේ යාළුවෝ නම් දන්නවා මෙයා හැමදේම මොහොම තමයි වැඩි කරලා තමයි කියන්නේ. මෙයා කියනවා පොඩ්ඩක් ඉතින් අපි බැලන්ස් කරලා පොඩ්ඩක් අඩු කරලා ගන්න ඕනේ. ඒකට කියන්නේ take with a pinch of salt. පොඩ්ඩක් එයාගේ ලෙවල් එක දැනගෙන පොඩ්ඩක් මෙයා කියනේම පොඩ්ඩක් පොඩ්ඩක් එයා බැලන්ස් කරලා ඔයා ඔයාට ගැළපෙන විදිහට මෙයා කලින් කියලා තියෙන වහගෙන ඉඳලා ඒ වගේ ආශ්‍රය කරපුවම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඒ වගේ එකට කියන්නේ take with a pinch of salt. ඊගාව ඉඩියම් එක තමයි මේක. චීසි. මොනවද චීසි කියන්නේ? චීස් වලට නෙවෙයි චීසි කියලා කියන්නේ මෙහෙම හිතමු. ලෝ ක්වලිටි ඒ කියන්නේ මේක ක්වලිටි එක අඩුයි මොනවා හරි දෙයක් චීසි දැන් ඔයා හිතන්න ඔයා මොකක් හරි පා මූවි එකක් බලනවා මොකක් හරි ඇක්ෂන් මූවි එකක් බලනවා හොඳ මූවි එකක් කියලා යන්නේ බලන්න නැත්නම් ඔයා කම්පියුටර් බලනවා කියමුකෝ මූවි එක භාගයක් විතර ඇද්දි කිසිම ගතියක් නැහැ මේකේ ඔයා බලන කොයිලාද මූවි එක හොඳ හරි පටන් ගන්න කියලා ඒ වගේ කිසි ලස්සනක් නැති චීසි නිකන් ක්වලිටි එක අඩු දේවල් වලට තමයි අපි චීසි කියලා කියන්නේ අදගල් දින සමහර චීසි ස්මයිල් චීසි විදිහට ස්මයිල් කර ඉනහ වෙනවා ඒ කියන්නේ මෙයා හොඳට නෙවෙයි මෙයා පොඩ්ඩක් ලෝ ක්වලිටි එකට කපටි විදිහට තමයි ඉනහ වෙන්නේ මොකක් හරි ඔයාගෙන් වැඩක් ගන්න හිතාගෙන මොකක් හරි දෙයකට නිකන් නැත්තම් තරහ ඉනහ වෙන්නේ නැතුව ඉන්න බරුවට බොරුවට ඉනහ වෙන එකට තමයි චීසි ස්මයිල් කියලා කියන්නේ හරි ඊගා වර්ඩ් එක තමයි බ්‍රෙඩ් ඇන් බටර් බ්‍රෙඩ් ඇන් බටර් ඒ කියන්නේ මොකක්ද මම මේ ෆොටෝ එකේ දාලා තින්නේ ටීචර් කෙනෙක් හරි මොකද්ද මේ බ්‍රෙඩ් ඇන් බටර් එකට ටීචර් කෙනෙක් අදාළ වෙන්නේ බ්‍රෙඩ් ඇන් බටර් කියලා කියන්නේ කාගේ හරි මේන් සෝස් ඔෆ් ඉන්කම් ඒ කියන්නේ එයාගේ ප්‍රධාන ආදායම් මාර්ගය දැන් මේ ටීචර්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ටීචින් වෙන්න පුළුවන් මෙයා උගන්වන එක තමයි මෙයාට ආදායමක් ප්‍රධාන විදිහට එන්නේ ඒ වගේ කවුරු හරි කෙනෙක්ගේ බ්‍රෙඩ් ඇන් බටර් කියලා කියන්නේ එයාගේ මේන් සෝස් ඔෆ් ඉන්කම් ප්‍රධාන ආදායම් මාර්ගය හිතමු කම්පියුටර් ප්‍රෝග්‍රෑමර් කෙනෙක් ඉන්නවා එයාගේ ප්‍රධාන ආදායම් මාර්ගය මොකක්ද එයා කෝඩ්ස් ලියන එක කම්පියුටර් ප්‍රෝග්‍රෑම් ලියන එක තමයි එයාගේ ප්‍රධාන ආදායම් මාර්ගය අන්න ඒ වගේ බ්‍රෙඩ් ඇන් බටර් හිතලා බලන්න බ්‍රෙඩ් ඇන් බටර් කියන්නේ අපි කන්න ගන්න දෙයක්නේ බ්‍රෙඩ් එක බටර් යනවා එන්නේ ඒක අපිට කෑම අපි මේ මේකෙන් තමයි එයාගේ මේ ආදායම් මාර්ගයෙන් තමයි එයාට කන්න ලැබෙන්නේ එයාගේ කෑම ලැබෙන්නේ එයාගේ මේ ආදායම් මාර්ගය එන්නේ ඒ නිසා තමයි මේකට කියන්නේ බ්‍රෙඩ් ඇන් බටර් කියලා හරි නෙක්ස්ට් ඉඩියම් එක හරි මේක තමයි all eggs in one basket ඒ කියන්නේ taking a big risk එහෙම කියන්නේ ඔයා හිතමු දැන් ඔයා මොකක් හරි ඔයා ජොබ් එකක් කර කර ඉන්නවා ඔයාට හිතනවා මට මේ ජොබ් එක අල්ලන්නේ මට බිස්නස් එකක් පටන් ගන්න ඕනේ ඔයා මොකක්ද කරන්නේ ඔයා ජොබ් එකෙන් අයින් වෙලා ඔයාගේ සේව් කර ඉතුරු කරලා තිබ්බ සල්ලි අරගෙන ඔක්කොම කවුන්ටර් තිබ්බේවා ඔයා ව්‍යාපාරයට ආයෝජනය කරනවා ඉන්වෙස්ට් කරනවා ව්‍යාපාරي සාර්ථකුණොත් හොඳයි නැත්තම් මොකද වෙන්නේ හරි නිකන් මේ එක බකට් එකක් ඇතුලේ ඔයාගාව තියෙන eggs ඔක්කොම මේ eggs දෙකක් දාලා ඔක්කොම eggs ටික දැම්මා වගේ ඒ කියන්නේ බැරි විලාවත් ඔයා යන අතර ඔයා මොකක් හරි කපුල පැටලලා හරි වැටුනොත් මේ egg basket එකෙන් වැටෙනවා eggs ටික ඔක්කොම කුඩු වෙනවා ඔයා eggs ටිකක් වෙන පැත්තක තියලා තිබ්බනම් basket එකේ තිබ්බේ විතරයි කුඩු වෙන්නේ අන්න ඒ වගේ ඔයාගේ සල්ලි ඔක්කොම දාලා ඉවරලා ව්‍යාපාරය පටන් ගත්තාම ඉන්වෙස්ට් කරපුවාම ඔයාගේ ව්‍යාපාරය අසාර්ථක වුණොත් ඔයාට ජොබ් එකක් නැහැ සේව් කරපු සල්ලිත් නැහැ ඊට පස්සේ අය මුලින් දැන් ජොබ් එකට ගිහිල්ලා ඔක්කොම පටන් ගන්න වෙනවා ඒ නිසා ඒකට කියන්නේ ඔයාගේ රිසෝර්සස් ඔක්කොම එක තැනකට දාන එකට තමයි take in one basket all eggs in one basket කියලා කියන්නේ හරි ඊගාව ඉඩියම් එක තමයි have a finger in every pie ඒ කියන්නේ මේ තමයි pie කියලා කියන්නේ pie කියලා කියන්නේ මේ මේක මේක පයි කියලා කියන කෑමක් මේ
අපි මේ කියන්නේ have a finger in every pie කියලා කියන්නේ involved in lot of things. ගොඩක් දේවල් ළයා සම්බන්ධයි. ඔය දැකලා තියෙනවද දැන් සමහර අය දැන් ඉස්කෝලේ යනකොට ඉස්කෝලේ සොසයිටිස් වල සමහර අය ඉන්නවා හැම සොසයිටි එකම ඉන්නවා. මොකක් හරි එක ප්‍රෙසිඩෙන්ට් නැවක සෙක්‍රටරි මොකක් හරි හැම ඉන්නවා. අන්න ඒකට කියලා කියන්නේ හැම එකටම involved වෙලා ඉන්න එකට කියන්නේ මෙන්න have a finger in every pie. තන මැනේජ් කෙනෙක් ඉන්නවා. එයාගේ තියෙන පොඩි කම්පැනි එකක්. මේ පොඩි කම්පැනි එකේ එයාට හැම දෙයක්ම කරන්න ඕනේ. එතකොට එයා හැම දෙයකටම සම්බන්ධ වෙලා ඉන්නේ. මේක හොඳ දෙයක් වෙන්නත් පුළුවන්. නැත්නම් වැරදි විදිහේ නරක විදිහට කියන්නත් පුළුවන්. ඒ කියන්නේ එයාට හැම අනික් අයගේ හැම වැඩම කන්ට්‍රෝල් කරන්න ඕනේ මැනේජර්. අන්න ඒ වගේ එකට කියන්නේ මේක හොඳ නැති විදිහට කියනවනම් එයා ඒක හැම දෙයක්ම අනික් අයගේ වැඩත් කන්ට්‍රෝල් කරන්න යනවා. ඒක බෑඩ් වේ එකක්. නරක විදිහට කියන එකක්. හරි. එහෙනම් idioms වලට මෙච්චරයි අද තියෙන්නේ. හරි එහෙනම් අපි වෙන දවසක තව වීඩියෝ එකකින් කතා කරමු මේ වගේ තවත් idioms ටිකක් හරි මොකක් හරි ටිකක් අනිවාර්යයෙන්ම idioms ගැන මේ lesson එක continue කරනවා. එහෙනම් channel එකට subscribe කරන්න. එහෙනම් මම ගිහිල්ලා ඉන්නවා.